අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියට මොබට කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය සම්බුද්ධ ශාසනය රට ජාතිය ආගම වෙනුවෙන් අතිමහත් සේවාවක් ඉටු කළ අතිපූජ්‍ය නාපානේ ප්‍රේමසිරි නාහිමියන් දැයින් සමුගනි दिन පණසෙකකට පසුව 6 වසරේ සිට 13 වසර දක්වා පාසල් හෙට විවෘත වෙයි. පාසල් විවෘත කිරීමට අදාළ සෞඛ්‍ය නිර්දේශය තුලත් චක්‍රලේඛයක් නිකුත් කරයි. පාසල් විවෘත කිරීම වැරදි. අධ්‍යාපන වෘත්තීය සමිති රසකගේ විරෝධය. දිනක් තුල ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව ගත වූ පැය 24න් මියගිය පුද්ගලයන් 9 දෙනාම කොළඹින්. සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවත් 83 දක්වා ඉහළට. කොළඹ ගම්පහ පොලිස් බල ප්‍රදේශ කිහිපයක සංචරණ සීමා හෙට අලුයම ඉවතට කුරුණෑගල සියලුම තැපැල් කාර්යාල වසාදමයි IDH රෝහලෙන් පලා ගොස් දින තුනක් සැඟව සිටි කොවිඩ් කත ලඳු කැලාවකින් හමු වෙයි දේශීය පුවත් වෙතයි ප්‍රථමයෙන් අවධානය වසර 98ක් ආයු වනදා සම්බුද්ධ ශාසනය රට දය වෙනුවෙන් අතිමහත් සේවාවක් ඉටු කළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ මහානායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි මහානාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද පසුරුවේ කුණ්ඩසාලේ බණ්ඩාරනායක ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදු කෙරුණා අපවත් වේ වදාළ රාමඤ්ඤ මහනිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි මහනා හිමිපාණන්ගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීමට මහා සංඝරත්නය මෙන්ම දේශපාලච්චින් ඇතුළු අති විශාල පිරිසක් මේ දින කිහිපය පුරාම පැමිණෙමින් සිටියා අප මහනා හිමියන්ගේ ශ්‍රී දේහය මණිකින්න හොරිකඩුව ශ්‍රී විද්‍යාසාගර පිරිවෙනේ සිට ඊටම ගෞරවාන්විත වූ පෙරහරකින් කුණ්ඩසාලේ බණ්ඩාරනායක ජාතික පාසල් ක්‍රීඩාංගණයේ වෙත වැඩම කරවීම ඉන් අනතුරුව සිදු වුණා. මහනාහිමියන්ගේ ආදාහන පූජෝත්සවයට ත්‍රිනිකායික මහනාහිමිවරුන් අනුනායක හිමිවරුන් විහාරාධිපති හිමිවරුන් ඇතුළු දිවයිනේ සතර දිත් භාගයෙන් මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටියා ආදාහන පූජෝත්සවයේ උත්සව සභාවේ කටයුතු මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා විසින් ආරම්භ කරනු ලැබීමයි ඊන අනුතරව සිදු වුණේ පංචශීලයේ පිහිටවීම ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ අතිපූජ්‍ය අනුනායක ශාස්ත්‍රපති පූජ්‍ය දීවැල මහින්ද හිමියන් විසින් සිදු කරනු ලැබුවා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි මතක වස්ත්‍ර පූජාව සඳහායි ඉන් අනතුරුව කටයුතු යෙදුනේ අවමංගල්‍ය සභාවේ කටයුතු ආරම්භ වී ටික වේලාවකට පසුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද මෙම ශෝකාකූල වූ මොහොතට සහභාගී වී සමරු සටහනක් තමනු ලැබුවා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
හිටපු කතානායක කරු ජයසූරිය මහතා සහ රජයේ මැති ඇමතිවරුන් මෙන්ම දේශපාලචින් රැසක්ද රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් තානාපතිවරුන් ප්‍රභුන් ඇතුළු විශාල පිරිසක් අතිපූජ්‍ය නාපාන ප්‍රේමසිරි මහනා හිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මෙම මොහොතට එක්ව සිටියා නාපාන ප්‍රේමසිරි අතිපූජනීය මහනා හිමිපාණන් වහන්සේගේ චරිතාපදහණය ඉදිරිපත් කරන අවස්ථාවේදී සැම සියලු දෙනාගේ නෙතට කඳුලක් දැල්ලු මේ මොහොතේ ස්වභාව ධර්මයාද කම්පිත වෙමින් සිහින් වැසි පොද ඇද හැලීම ආරම්භ වුණා සියලුම නිකායන් නියෝජනය කරමින් ධර්මානුශාසනා පැවැත්වීම අනතුරුව සිදු කෙරුණා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගේ අනුශාසනාවට එන් අනතුරුව සහභාගී වුණා අපේ රටේ ස්වෛරීත්වයට බහුමික අඛණ්ඩතාවයට අපේ රටේ එක්සත් භාවයට ඒකීය භාවයට තර්ජන ගර්ජන එල්ල වෙනකොට නොබියව ඉදිරව රීමේ සෑම උත්සාහයකටම අපේ ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේ අප්‍රතිහත ධෛර්යය තුලින් ඒ ශක්තිය ලබා දුන්නා. ඊන අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අපවත් වී වදාළ අප මහනා හිමියන් පිළිබඳව අවමංගල්‍ය සභාව හමුවේ අදහස් පළ කළා. සමස්ත ලෝක බෞද්ධ ජනතාවට ශ්‍රී ලාංකීය සමාජයට කළ උතුම් මෙහෙවර සිහිපත් කරන විට අප මහානායක ස්වාමින් වහන්සේගේ අපවත් වීම සමාජයට වගේම මටත් පෞද්ගලික වූ මහා පාඩුවක් ලෙස මම සලකනවා. අවශ්‍ය තැනට පමණක් අවශ්‍ය කාරණයේදී පමණක් උන්වහන්සේ කතා කළා. එහෙත් වසර 88ක තරම් ශාසනික දිවිය තුළ අසීමිත වැඩ කොටසක් ශාසනයට සමාජයට උන්වහන්සේ ඉටු කළා. උත්සව සභාවේ වැඩ කටයුතු නිමාවට පත්වීමත් සමග මලහිරු බැස යන මේ සන්ධ්‍යා භාගය තුල අප හදවත් තුරට මහා කම්පිත වූ හැඟීමක් එක් කරමින් සම්බුද්ධ ශාසනයත් රට ජාතිය ආගම වෙනුවෙන් 98 වසරක් පුරා අප වෙනුවෙන් මහා විශාල සේවාවක් ඉටු කළ අතිපෝජනීය නාපාන ප්‍රේමසිරි හිමිපාණන්ගේ ශ්‍රී දේහය ආදාහනය කිරීම සඳහා වන කටයුතු ඉන් අනතුරුව මෙලෙස සිදු වුණා බෞද්ධ ශාසනය රැකගැනීමෙන් ප්‍රතිපත්ති ගරුකව කටයුතු කිරීම තම අපේක්ෂාව බව රාමඤ්ඤ මහණිකායේ අභිනව මහානායක ධූරයටපත් වූ අතිපූජ්‍ය මකුලෑවේ විමලනා හිමියන් පවසනවා. ඒ මහනුවර පැවති මාධ්‍ය හමුවකදී මෙහිදී අපි බලාපොරොත්තු වෙන්නේ අපේ අතීත මහානායක මාහිමියන් මහන්සියලා මේ දක්වා යම්කිසි නිකාය සම්ප්‍රදාය අනුකූලව නිකාය අභිවෘද්ධිය සම්බුද්ධ ශාසනය අභිවෘද්ධිය වෙනුවෙන් යම්කිසි සේවාවක් කරගෙන ගියා නම් ඒ සේවා කටයුතු සෑම දිනාගේම සහයෝගය ලබාගෙන ඉදිරියට චිත්ත කරගෙන යෑම තමයි මේ අවස්ථාවේදී අප අධිෂ්ඨාන කරගෙන තිබෙන්නේ. ඉතින් ඒ සඳහා බෞද්ධ මහජනතාවගේ
රටේ අනිත් සියලුම දෙනාගේ සහයෝගය අපට අවශ්‍ය වෙනවා. ත්‍රායි නිකායික මහා සංඝරත්නයේ සහයෝගය අදටත් මේ දක්වාම ලබා දුන්නා. ඉදිරියටත් ඒ කටයුතු ඒ විදිහටම උන්වහන්සේලාගේ අවවාද අනුශාසනාදිය ලබාගෙන අපි ඉදිරි කටයුතු මේ නිකාය වෙනුවෙන් කරන්නට අදහස් කරගෙන තිබෙන්නේ. ඉදිරියටත් අපේ යුතුකම අපේ බලාපොරොත්තුව හැකිතරම් දුරට සාසනික හැඟීම් ඇති වෙන විදිහට ප්‍රතිපත්තිය යුක්තව මේ සම්බුද්ධ සාසනයත් නිකාය ආධිපත්‍යයත් ඇති වෙන විදිහට කටයුතු කිරීම තමයි මගේ බලාපොරොත්තුව. සංඛ්‍යාව ඊ රාත්‍රියේදී වාර්තා වුණා. එලෙස මියගොස් සැටි පුද්ගලයන් සංඛ්‍යාව 9ක් වෙන අතර ඔවුන් සියලු දෙනා කොළඹ දිස්ත්‍රික්කයට අයත් පුද්ගලයන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මෙතර කොවිඩ් 19 ආසාදනය වූ 175 දෙනෙකු අද පසුරුව වන විට වාර්තා වුණා. කොවිඩ් 19 වෛරසය ආසාදනය වී දිනක් තුල මෙරට සිදු වූ වැඩිම මරණ සංඛ්‍යාව ඊයේ රාත්‍රියේදී වාර්තා වුණා. ඒ අනුව ඊයේ දිනේ තුල පමණක් කොවිඩ් ආසාදිත මරණ 9ක් වාර්තා වූ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. එලෙස මියගිය පුද්ගලයන් අතර කොළඹ දෙක ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදී පිරිමි පුද්ගලයෙක් ද වනවා. මොහු කොළඹ ජාතික රෝහලේදී මියගොස් ඇති අතර මරණයට හේතු ලෙස දැක්වෙන්නේ කොවිඩ් 19 ආසාදනය සමග ඇති වූ නියුමෝනියා තත්වය සහ ආසාදන කම්පනයයි. වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 65ක පිරිමි පුද්ගලයෙකුද කොළඹ ජාතික රෝහලේදී මියගොස් ද වනවා. මරණයට හේතු ලෙස දැක්වෙන්නේ අධික රුධිර පීඩනය, දියවැඩියා රෝගී තත්වය සමග කොවිඩ් 19 ආසාදනය වීමයි. දෙමිටකුට ප්‍රදේශයේ පදිංචි 89 හැවිරිදී පිරිමි පුද්ගලයෙකුද කොළඹ ජාතික රෝහලේදී මියගොස් ඇති අතර මෙම මරණයට හේතු ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියා තත්වයයි. එසේම කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 48ක කාන්තාවක්ද නිවසේදී මියගොස් තිබෙනවා. මරණයට හේතු ලෙස දැක්වෙන්නේ කොවිඩ් 19 ආසාදනය සමග ඇති වූ හෘදයාබාධය. කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 72ක පිරිමි පුද්ගලයෙකුද නිවසේදී මියගොස් ඇති අතර මරණයට හේතු ලෙස දැක්වෙන්නේ දියවැඩියාව, අධික රුධිර පීඩනය හා කොවිඩ් 19 ආසාදනය සමග ඇති වූ හෘදයාබාධය. කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි කාන්තාවක්ද නිවසේදී මියගොස් ඇති අතර මෙම මරණයට හේතු ලෙස දැක්වෙන්නේ කොවිඩ් 19 සමග ඇති වූ හෘදයාබාධය. වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි 76 හැවිරිදි පිරිමි පුද්ගලයෙකුද කොළඹ ජාතික රෝහලේ සිට කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු මුල්ලේරියාව මූලික රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේදී මොහු මියගොස් තිබෙනවා. මරණයට හේතු ලෙස දැක්වෙන්නේ කොවිඩ් 19 නියුමෝනියාව සමග බැක්ටීරියා ආසාදනය සහ ආසාදන කම්පනයයි. වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 75ක කාන්තාවක්ද කොළඹ ජාතික රෝහලේ සිට කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු හෝමාගම මූලික රෝහලට මාරු කර යවා තිබෙනවා. ඇය එම රෝහලේදී මියගොස් ඇති අතර මරණයට හේතු ලෙස දැක්වෙන්නේ කොවිඩ් 19 ආසාදනය සමග උග්‍ර නියුමෝනියා තත්වයයි. 76 හැවිරිදී කාන්තාවක්ද කොළඹ පෞද්ගලික රෝහලක සිට කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු IDH රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේදී මියගොස් තිබෙනවා. මරණයට හේතු ලෙස දැක්වෙන්නේ කොවිඩ් 19 නියුමෝනියා සහ ලේ විෂවීමක්. ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 83ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. පවතින වසංගත තත්ත්වයේ හැමයේ කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 4ක් සඳහා පනවා තිබූ සංචරණ සීමා හෙට උදෑසන 5ට ඉවත් කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ බොරැල්ල, වැල්ලම්පිටිය, කොළඹ කොටුව හා කොම්පංජ වීදිය යන පොලිස් බල ප්‍රදේශ හෙට උදෑසන 5ට හුදකලා තත්ත්වයෙන් ඉවත් කරනු ලබන අතර බොරැල්ල පොලිස් වසමේ වනාතමුල්ල ග්‍රාම නිලධාරී වසමේ සහ කොම්පංජ වීදියේ වැකන්ද ග්‍රාම නිලධාරී වසම නැවත දැනුම් දෙනතුරු හුදකලා තත්ත්වය තවදුරටත් ක්‍රියාත්මක වනවා. කෙසේ වෙතත් කොළඹ දිස්ත්‍රික්කයේ මට්ටකුලිය, මෝදර, බ්ලූ මැන්ඩල්, කොටහේන, ග්‍රෑන්ඩ් පාස්, වෙරළබඩ, ආදුරුප්පු වීදිය, මාලිකාවත්ත, දෙමටකොඩ, කෙසෙල්වත්ත, මරදාන, පිටකොටුව හා වේල්ල වීදිය යන පොලිස් බල ප්‍රදේශ සඳහා පනවා ඇති හුදකලා කිරීම තවදුරටත් බලාත්මකයි. ගම්පහ දිස්ත්‍රික්කයේ ජායල, කඩවත යන පොලිස් වසම් පමණක් හෙට උදෑසන 5ට හුදකලා කිරීම ඉවත් කරනු ලබන අතර ගම්පහ දිස්ත්‍රික්කයේ දැනට හුදකලා කර ඇති මීගමුව, රාගම, වත්තල, පෑලියකුට හා කැලණි යන පොලිස් බල ප්‍රදේශ තවදුරටත් හුදකලා තත්ත්වයේ පවතිනවා. මෙතර කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම පොලිස් වසමේ බෝගහවත්ත, බමුණුමුල්ල, කිරිමන්තුඩාව, කෝරාවල, අටලුගම, බටහිර, බමුණුමුල්ල හා ගලහමණ්ඩේ යන ග්‍රාම නිලධාරී වසම් අද පෙරවරුවේ සිට නැවත දෙනුම් දෙනතුරු හුදකලා කෙරුණා. මෙතර පසුගිය 19 වනදා රාත්‍රියේ IDH රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියදී සිය කුඩා බිලිඳාද රැගෙන පලා ගිය කාන්තාව ඊයේ රාත්‍රියේදී සොයා ගැනීමට පොලිසිය හා ගම්වාසීන් සමත් වුණා.
ඇහැලියෙකුට හිඳුරංගල ලඳුකැලෑ ප්‍රදේශයක සංගව සිටියේදී අදාළ කාන්තාව සොයාගැනීමෙන් අනතුරුව දැඩි ලෙස කෝපයට පත්ව සිටි ප්‍රදේශවාසීන් මෙම කාන්තාවට පහර දීමට උත්සාහ කරන අයුරුද දක්නට ලැබුණා. අනතුරුව ඇය පොළොන්නරුව ගල්ලෑල්ල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කෙරුණා. කුරුණෑගල තැපැල් කාර්යාලයෙන්ද කොවිඩ් වෛරසය ආසාදනය වූ පුද්ගලින් 14 දෙනෙකු පිළිබඳව තහවුරු වී තිබෙනවා. ඒ හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ සියලුම තැපැල් හා උපතැපැල් කාර්යාල නැවත දෙනුම් දෙන තුරු වසා දැමුණා. ඒ අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ සියලුම තැපැල් සේවා කටයුතු අත්හිටුවා ඇති බවයි තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. මේ අතර සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද භාවිතා කරමින් හෙට දින සිට උදෑසන සහ පස්වරු විශේෂ කාර්යාල දුම්රිය ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත් එම දුම්රියන් සෞඛ්‍ය අංශ විසින් හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති පොලිස් බල ප්‍රදේශයන්හි නොනවත්වා ධාවනය කිරීමට කටයුතු කරනු ලබන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. දින 51කට පසුව බස්නාහිර පළාතේ සහ හුදකලා කළ ප්‍රදේශ හැරණුකොට සෙසු පළාත්වල 6 වන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා පාසල් විවෘත කිරීම හෙට දින සිදුවනවා. මීට අදාළව උපදෙස් ඇතුළත් 15 ඇල ඉරක් 2020 දරන චක්‍රලේඛනයද නිකුත් කිරීමට අද පසුරුවේ අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගත්තා. කෙසේ වෙතත් හෙට දින පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් අද දිනේදීත් අධ්‍යාපන වෘත්තීය සමිති රැසක්ව සිය විරෝධය පළ කළා. 5100ක් පාසල් හෙට විවෘත කරන්නට නියමිතයි. මේ සෞඛ්‍ය නිර්දේශ ඉදිරිපත් කරලා තිබුණා. මේ සෞඛ්‍ය නිර්දේශාවලියේ සියලුම දේවල් අඩංගුයි. මේක තියෙනවා පාසලක් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය කරන සෞඛ්‍ය නිර්දේශ. ඒ කියන්නේ ගිලන් කාමර කොච්චරක් තියෙන්න ඕනද? දරුවෙක් හෝ සේවකයෙක් මේ වෙලාවේ සනීප නැති වුණොත් එහෙම. ඒකට මොකද කරන්න තියෙන්නේ? එතකොට ඒ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද මොනවද කියලා මේකේ අඩංගුයි. ඒ ප්‍රදේශවල අපි කියමු විදුහල්පතිතුමා මේක හොඳින්ම දන්නේ. ඒ වගේම මේ පාසලට දරුවා අරගෙන එන අම්මා තාත්තා තමයි දන්නේ ඒ ප්‍රදේශයේ කොහොමද කොවිඩ් ආසස්යන් ඉන්නවද? කොවිඩ් ආසස්යෙත් පවුල් ඉන්නවද අන්න ඒ කණ්ඩායම් ඉන්නවද කියලා තීරණය කරන්න අදහසක් ගන්න සාකච්ඡා කරලා එකමුතුවකට එන්න පාසල් කේන්ද්‍රය කරගෙන අපි ප්‍රජාතන්ත්‍රවාදීව නිදහසක් දීලා තිනවා. මේක තමයි මේ කමිටුව කියලා කියන්නේ. මතක තියාගන්න ඕනේ අපි සියලුම දෙනාටම දරුවෝ ඉන්නවා. අපි මේ කා උදෙසාද කරන්නේ? නිල බලයෙන් පත්වලා තියෙන සියලුම දෙනාගේ වගකීම මේ දරුවන් සඳහා අධ්‍යාපනය ලබා දීම. ඒ සඳහා තමයි මේ කාර්ය කරන්නේ. මේ දරුවා පාසලට අරගෙන එන්න දරුවාට යම්කිසි ශ්වසන අබාධයක් තියෙනවා නම් මේ රෝගී ලක්ෂණ තියෙනවා නම් දරුවා පාසලට එවන්න එපා. අපිට ලොකු අවශ්‍යතාවයක් තියෙනවා ප්‍රාථමික අංශ සඳහා මේ දරුවගේ අධ්‍යාපන කටයුතු කරන්න. අපි බලමු මේක කොහොමද කරන්න කියලා. එතකොට මේ සඳහා ප්‍රතිපාන මිලියන 105.82ක් දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ සඳහා සහයෝගය ලබලා දීලා ඔබේ දරුවාගේ අනාගතය සුරක්ෂිත කරන්න අධ්‍යාපන කටයුතු කරන්න අපි එක්කලා වැඩ කරමු. කෙසේ වෙතත් හෙට දින පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන වෘත්තීය සංගම් ඇතුළු පාර්ශව කිහිපයක්ම අද දිනත් පැවති මාධ්‍ය සාකච්ඡාවකදී සිය විරෝධය පළ කළා. මේ සෙල්ලම් කරන්න හදන්නේ රටේ අනාගතයේ වෙච්ච දරුවන්ගේ ජීවිතات එක්ක. පාසල් පොකුරක් නිර්මාණය නොවනවායි කියන වගකීම සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා ගන්න ඕනේ. අපි දැක්කා ඊයේ දවසේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගේ පැත්තෙන් කියනවා, ඌ මාධ්‍ය වලට කියනවා, අපි සාකච්ඡා කරලා තමයි මේ තීරණය ගත්තේ. අපි කියන්නේ ඒක එහෙම මේ වටින් පැනලා යන්න බෑ. වටේ ගිහින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් තුමාටත් කොවිඩ් මර්ධන කාර්යසාධන බලකායේ ප්‍රධානියාටත් අදාළ අයට මේකෙන් පැනලා යන්න බෑ. ඔවුන් නිශ්චිත ලෙස පිළිතුරු දිය යුතු නිශ්චිත ලෙස. ගිය සිකුරාදා අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජීල් පීරිස් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා ජ්‍යෙෂ්ඨ ගුරුවරු සහ විදුහල් ප්‍රතිනිධිවරුත් එක්ක සාකච්ඡා කරලා තමයි මේ තීරණය ගත්තේ කියලා. නමුත් අපිත් එක්ක කවදාවත් කතා කරලා නැහැ. කිසිම සැලැස්මක් නැතුව තමයි මේ පාසල් විශ්වවිද්‍යාලෙන්ද ආරම්භ කරන්න තීරණය කරලා තියෙන්නේ. මේ අතර හෙට දින පාසල් ආරම්භ වීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාද මෙලෙස අදහස් පළ කළා. නිරන්තරයෙන් අපි රතවාහන රාජකාරී කරන නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා දරුවන් ප්‍රවාහනය කිරීමේදී කුමන ආකාරයකටද ප්‍රවාහනය කරන්නේ, සෞඛ්‍ය රීතිවලට අනුගතවද ප්‍රවාහනය කරන්නේ, මේ ගැන සොයා බලන්න. මෙහිදී විශේෂයෙන්ම අපේ කිසිම අදහසක් නැහැ. මෙම වෑන් රත නවතා බාධා කර දරුවන්ගේ පාසල් ගමන ප්‍රමාද කරන්න, එහෙම නැත්නම් වෙනත් ආකාරයකින් නීතිමය කටයුතු කරන්න ශ්‍රී ලංකා පොලිසියත් නිරන්තරයෙන් මේ ගැන අවධානයෙන් සිටිනවා. ඇමතිවරුන් දේශපාලන වේදිකාවේ පළ කළ අදහස් වෙතයි දැන් අවධානය.
ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ෆේල් කියලා කියන ඔහුගේ අවුරුදු 5ම මේ රට කාලා මේ රටම ෆේල් කරපු තමගේ ජන බලවේගයේ ඉන්න කණ්ඩායමේ උපලේකම් තුමියත් ඇවිල්ලා අපේ පැත්තට ඇවිල්ලා ඡන්දේ ප්‍රකාශ කරා. ඒ නිසා අපි විශේෂයෙන්ම කියනවා සමගේ ජන බලවේගයට 3 වෙනි වර කියවීමේදී සමගේ ජන බලවේගයේ ලේකම් තුමත් අපේ පැත්තට ඇවිල්ලා ඉඳ ගන්න පුළුවන් අපිට සහයෝගය ලබා දෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම අපි නැවත දෙවනි වර කියවීම තුනෙන් දෙකේ බලයක් ලබා ගත්තා වගේම 3 වෙනි වර කියවීමේදී තුනෙන් දෙකේ බලයක් ලබා ගන්නවා. එතකොට උපලේකම් නැමෙයි ලේකම්වරයාත් අපේ පැත්තෙන් ඇවිල්ලා ඉඳ ගන්න පුළුවන්. ඒක නිසා ඒක ආරක්ෂා කරගන්න කටයුතු කරන්න. ඉතින් කොළපාට නෑ. තම mantri වෙන්න තම ඇමති වෙන්න ඔබ රවටයි. ඒ නිසා රවට්ටන්න බා. අවුරුදු මම හිතන්නේ තූරයට වා ඊළඟ ආණ්ඩුවක් අපිට ගන්න බෑ. ඔබට පක්ෂ වැඩක් නැහැ. මම ජනතාවට කියන ඔබට වැඩක් වෙනවා නම් එතන ඉන්න. බොරුවට විපක්ෂේ ඉඳලා ඔබ මොනවාද කරන්නේ? අපි අවුරුදු 4 හමාර කිටියා. මට කියන්න බෑ උඩ බලලා මං කල ගහන්නේ. ඔබ දන්නවා ඔබට වෙච්ච දේක්. ගමට सौभाग्य ප්‍රතිපත්ති ප්‍රකාශනයේට අනුව ආණ්ඩුව හිටගෙන ඉන්නේ ගොවීන්ගේ පැත්තේ. ඒ නිසා තව බොහොම කෙටි කාලයක් තියෙන්නේ අස්වැන්න කැපෙන්. එතකොට මේ ස්වභාවිකව මිල අඩු වෙනවා. ඒ නිසා මේ කාලෙට නැවතර ගිය ආණ්ඩුව කරපු එක කරන්න අපි ලෑස්ති නැහැ. ඒ නිසා ඇති වෙන ප්‍රශ්නෙට අපි හැමෝම පොදුවේ මුහුණ දෙන්න ඕනේ. රටේ අනාගතේ වෙනුවෙන්. අර PCR ටෙස්ට් එකට අමතරව ටිකක් වැඩිපුර ඇඟේ වෛරසයේ තියෙන රෝගීන් හඳුනා ගන්න තියෙන ටෙස්ට් එක තමයි ඇන්ටිජන් ටෙස්ට් එක. දැන් ඒ ටෙස්ට් එක WHO සංවිධානයෙන් අනුමතයි. දැන් ඒ ටෙස්ට් එක පෞද්ගල සල්ලිවෙන් කියනකොට ඇයි ඒක ගේන්නේ මොකටද ගේන්නේ කියලා අහනවා. අනුමත ටෙස්ට් එක ගේනකොට. අනුමත නැති වෙන නැත්නම් ගේන්නේ නැත්තේ ඇයි කියලා අහනවා. එහෙම හයර මට කියන්න තියෙන්නේ එක දෙයයි. ඕකට මම දන්න තියෙන එක බෙහෙතයි ARV ඉන්ජෙක්ෂන් එක ගහගන්නයි තියෙන්නේ. අධිකරණ නියෝග නතක මහවිරු සැමරමුටෙක් වූ MA සුමන්ත්‍රන් මහතා හට වහාම නීති ක්‍රියාත්මක විය යුතු බව පුදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලබඩත්තේ ඥානසාර හිමියන් පවසනවා. එයද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්ත්‍රන් මහත්මයා තුළු ඒ කණ්ඩායම උසාවියට ගිහිල්ලා පොලිසිය විසින් වාරණයට ලක්කොට ඇති මේ විරු සැමරුමට අවසර දෙන්න කියලා උසාවියෙන් ඉල්ලීමක් කළා. යාපනයේ මහාධිකරණය ඉල්ලීමට ඉඩ දුන්නේ නැහැ. පුදුමයට කාරණාව නම් දෙමළ නීතිඥයෙක් මෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් හැටියට සුමන්ත්‍රන් මහත්මයා උසාවි නියෝගයේ දීලා පැය 24ක් යන්න මත්තෙන් කැප්ටන් පාණ්ඩිත ඒ ත්‍රස්තවාදී නායකයාගේ ගෙදරට ගිහිල්ලා විරු සමරුව කරනවා. විරු සමරුව පවත්වනවා පමණක් නෙමෙයි ඒ සමරපු දර්ශන ඔහුගේ මුහුණු පොතෙත් සටහන් කරනවා. අපි මේ වෙලාවේදී ආණ්ඩුවෙන් අහන්නේ මේ උසාවි නියෝගය කඩ කරපු සුමන්ත්‍රන් ඇයි අත්තරංගුඩ නොගන්නේ? උතුරේ සුමන්ත්‍රන්ට වෙන බලයක් තියනවද? එහෙම නැත්නම් ආණ්ඩුව සුමන්ත්‍රන් එක වෙන ගණදෙනුවක් තියනවද? සුමන්ත්‍රන් මේ විවස්ථාපිත නීතිර යටත් නැද්ද? එනිසා වහාම අපි ආණ්ඩුවෙන් ඉල්ල හිටනවා කරුණා කළා සුමන්ත්‍රන් නීතිය ක්‍රියාත්මක කරන්න. මිය ගිය කවුරුණත් ඇරි සැමරේ මෛත්‍රී කඩ තියනවා. 71 89 ජනතා විදි පෙරමුණ දේශප්‍රේමී ව්‍යාපාරයටතේ සන්න දරගල කරා එයාය දැන් තමුන්ගේ විය ගිය සවදරෝරුන් පිළිමේ සීමත් කරනවා. ප්‍රශ්න වෙලා තියෙන්නේ ජනතා විදි පෙරමුණ දැන් දානමච්ච සංවිධානයක් නොවේ. එල්.ඩී.ඩී. සංවිධානය දැන් දානම් සංවිධානයක් වෙලා තියෙනවා. ඒකයි ප්‍රශ්නය. එනිසා කියන්නේ ගරු සුමන්ද්‍ර මන්ත්‍රීතුමා, ගරු විග්නේශර මන්ත්‍රීතුමා, ගරු පොන්නමල මන්ත්‍රීතුමා, ප්‍රබල ඉදිඤ්ඤෝ කරුණාකර ශ්‍රී ලංකා අධිකරණයට ගිහිල්ලා එල්.ඩී.ඩී. සංවිධානයට විරුද්ධ තියෙන තානම ඉවත් කරන්නට නඩුවක් පවරන්න. තාර විවත් කරගත්තා නම් මේ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. නමුත් මම කියන්න හදන්නේ ඒ එල්.ඩී.ඩී. සංවිධානයේ නම පාවිච්චි කරන්න නැතුව, කොඩිය පාවිච්චි කරන්න නැතුව, ඒ ප්‍රතිපත්තියකට කතා කරන්න නැතුව මිය ගිය අයට සීපත් කිරීම, මත කිරීම වැරදක් නෙවෙයි. සීනි සහ සහල් සඳහා රජය මිල පාලනය කර තිබුණද ඇතැම් පෞද්ගලික ව්‍යාපාරිකයන් විසින් වැඩි මිලට එම ද්‍රව්‍ය අලෙවි කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් පැක් නොකරපු සීනි කිලෝ එකක් විකුණන්න පුළුවන් රුපියල් 85ට කියලා දැන් ගැසට් පිට ගැසට් ගහලා තියෙනවා. ඒත් එක්කම රජයේ කන්සියුමර් ෆෙයාර්ස් ඔතොරිටි එකෙන් කියනවා මෙට්‍රික් ටොන් 80,000ක් යම්කිසි ව්‍යාපාරිකයෙක් සහ කණ්ඩායමක් ගෙනල්ලා තියෙනවා කියලා. දැන් ඔවුන්
රුපියල් 85ට විකුණිය යුතු සීනි කිලෝ එක රුපියල් 145ට විකුණනවා. අර කවුද කිව්වා වගේ ආණ්ඩුව ගැසට් ගහලා තියෙනවා ජෝතිපාල කැසට් ගැහුවට වඩා කියලා. හැබැයි දැන් හාල් මිල සීනි මිල කිසිම පාලනයක් නැතුව රොකට් එක වගේ ඉහළ යනවා. මේ කොළඹ නගරයේ අද මේ ලොක්ඩවුන් ප්‍රදේශයට හවු වෙලා ඉන්න ලක්ෂ 5කට අධික ජනතාවගේ ජීවන උපාය සුවන් රැකියාවලින් ජීවත් වෙන මිනිස්සු. මේ මිනිස්සුන්ගේ ආදායම් මාර්ගය අද ඇන හිටලා තියෙනවා. ඒ හින්දා ආණ්ඩුව වහම ලොක්ඩවුන් කරපු ප්‍රදේශවල ජීවත් වෙන ජනතාවගේ එදිනෙදා කටයුතු ගැන මීට වඩා සැලකිලිමත් වෙන්න ඕනේ. මීට වඩා ආණ්ඩුව යම්කිසි ආකාරයේ ඔවුන්ට ආධාර ප්‍රමාණයක් ලබා දෙන්න ඕනේ. ඒක මුදල් වලින් හරි බඩු භාණ්ඩ වලින් හරි වහාම ලබා දිය යුතුයි. 19.29 ශ්‍රී ලංකා ළමා ආරක්ෂක යෙදවුම එළිදැක්වීම පසුගියදා සිදු කෙරුණා. ඒ රාජ්‍ය මාධ්‍ය පියල් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය අත්සන් කර වසර 31ක් සැපිරීම නිමිත්තෙන් ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය ශ්‍රී ලාංකික ළමයින්ගේ ළමා අයිතිවාසිකම් සාක්ෂාත් කිරීමට සියලුම ආකාරයේ ළමා අපයෝජනයන්ගෙන් සහ නොසලකා හැරීම් වලින් ළමයින් මුදවා ගැනීම අරමුණු කොටගෙන 19.29 ශ්‍රී ලංකා ළමා ආරක්ෂක යෙදවුම නිර්මාණය කර එළිදැක්වීම ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ ශ්‍රමණාගාරයේදී රාජ්‍ය මාත්‍ය පියල් නිශාන්ත මහතාගේ ප්‍රධාන දරුවොත් එක්ක ඉන්න දරුවන්ට දැනුම කුසලතා ආකල්ප බෙදා දෙන ගුරුවරුන්ගේ ගැටළු පිළිබඳව අවබෝධයක් ලබා ගන්න ඒ වෙනුවෙන් පිළිහි සිටින්නට අපි මේ වන විට මුළු ලංකාව පුරාම ඇවිදගෙන ගිහිල්ලා සමීප වෙලා බිම ඉඳගෙන ප්‍රශ්න විසඳන අවස්ථාවකදී තමයි මේ කටයුත්ත ඉටු කරන්නේ. වර්තමානයේ අවශ්‍ය වෙලා තියෙන්නේ කතා කර කර ඉන්න නෙවෙයි. අපි බොහෝ ආණ්ඩු නිර්මාණය වෙනව දැකලා තියෙන. ඒ නිර්මාණය වෙච්ච හැම ආණ්ඩුවකම බොහොම ලොකු දිග කතා තියෙනවා. සැබෑ ලෙසම දරුවන්ට සාධාරණයක් ඉටු වුණාද කියන එක පිළිබඳව අපේ හෘද සාක්ෂියට තට්ටු කරලා බැලුවොත් අපි ඇත්ත වශයෙන්ම රටක් හැටියට මහජන නියෝජිතයෙ හැටියට අපි කනගාටු වෙනවා. මෙන්න අප වෙත දැන් ලැබුණු විශේෂ පුවත. COVID-19 වෛරසය ආසාදනය වූ නව රෝගීන් 216 දෙනෙකු පිළිබඳව මීට සුළු මොහොතකට පෙර වාර්තා වුණා. යනුව මෙරට සමස්ත COVID-19 වෛරසය ආසාදනය වූ රෝගීන්ගේ සංඛ්‍යාව 20,000 සීමාව ඉක්මවා ගිය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. මෙනෙම විශේෂ පුවත නැවතත්. COVID-19 වෛරසය ආසාදනය වූ නව රෝගීන් 216 දෙනෙකු පිළිබඳව මීට සුළු මොහොතකට පෙර වාර්තා වුණා. යනුව මෙරට සමස්ත COVID-19 වෛරසය ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව 20,000 සීමාව ඉක්මවා ගිය බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. එත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. අපි ඇලි හමුවන්නේ හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය තුළින්. ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.